හයි සුබ සන්ධ්‍යාවක්. මම ශමිල අරියන ආරච්චි. මට නම් ඉතින් AC එක දාගෙන කාර් බාර් නම් නෑ ඉතින් මේ ලයිව් කරන්න. මට රිපෝට් ගහලා කමෙන්ට් එකක්වත් දාන්න බැරි රිපෝට් ගහලා ගල් බාසුන් නැහැ. ලයිව් එකක් ඇවිල්ලා එයා අද ඉඳලා නවත්තනවලු මේ වැඩ කොටස මටයි ශමිලා ලියනාරච්චට ජීවන් ප්‍රසාද්ටයි දිනූති මල්ලිට තව කාගෙද නම් ටිකක් දීලා බාර දීලා යනවා. බයි. හැබැයි එක දෙයක් තියෙනවා, මම ඔහේගේ ඔය වැඩ කොටස නවත්තන්න නෙමෙයි මං ආවේ. තමුසේ හරි බයයි මට. මම තමුසට කිව්වේ ගෑනුන්ගේ පැහැදිලිව තමුසේ මම අයියා කිව්වේ තමුසේ අර කාන්තාවගේ වීඩියෝ ලයිව් කරලා මේ කියන්නේ ඒ ගෑණිත් එක්ක ඇඳුම් ගලවලා රෙදි ගලවලා තමුන්ගේ පාළු ගෙදර හැමනෙන වෙලාවේ වීඩියෝ කරපු එක තමුන් YouTube එකට දානවා කිව්වා. ඒ YouTube එකට දාන එකට තමයි මම තමුසේව නැවතුවේ. තමුසේ පුළුවන් නම් දානවා කියලා තමුසේ මම තමුසේට අභියෝග කළේ එක දෙයක්. තමුසේ දැන් මට පවරන්න වෙන දෙයක්. හැබැයි මේවයි රටට වැඩ කරන්න පුළුවන්. මං තමුන්ට වඩා වැඩ කොටසක් මම රටට කරපු ගෑණියෙක්. නමුත් කිසිම තැනක කිසිම දෙයක් මම කියලත් නැහැ, ලියලත් නැහැ, මම දාලත් නැහැ. ඒ වගේම තමයි මම වගකීමෙන් කියන්නේ රජයේ නිලධාරී ඉන්නව නම් රාජ්‍ය නිලධාරී දන්නවා මං කොහෙද කොතනද මම දේවල් කරේ කියන එක. නමුත් මම කිසිම FBI එකේ කිසිම තැනක මම දාලා නැහැ මං කරපු දේවල්. ඒ වගේ තමයි හුඟක් දුප්පත් මිනිස්සුන්ට මං ගොඩක් උදව් කරලා තියෙනවා. මං කිසිම තැනක නැහැ. දිනෝදි මාලි උඹට දැම්මා මිලියන 500ක් ඉල්ලලා. ඇයි යාට දාන්න බැරුවේ මට මිලියන 1000ක් ඉල්ලලා? බෑ, එන්න බෑ. හේතුව මම මටේ ඉන්නවා එයා ගෑනුන්ගේ වොයිස් දින බර ගානක් මං ගාව. ඔය එක ගෑණියෙක් විතරයි මං එළියට දැම්මේ. ඒ ගෑණිත් ඉල්ලගෙන තමයි කෑවේ. එහෙම නැතුව තව ගෑනු බර ගානකක තිනවා. වීඩියෝ තියෙනවා, ස්ක්‍රීන්ෂොට් තියෙනවා, එකක් දෙකක් නෙමෙයි. මේ පුද්ගලයාගේ ෆෝන් නම්බර් තුනක් තියෙනවා මා සතුව. නමුත් මං එක කෝල් එකක්වත් අරන් අරගෙන නැහැ. හැබැයි මල්ලි මොනවා වුණත් උඹ නිකන් ඉල්ලගෙන ගූගා ගත්තා. ශමිලා ලියනාරච්චි කියන ගෑණිව උඹ හරියට අඳුරගත්තේ නැහැ. මම කිසිම කෙනෙකුට බය තියෙන ගෑණිය නෙමෙයි. උඹ මට තපම් මිනිහෙක්. උඹ අනිත් ගෑනුන්ට හොඳට කතා කරලා බලනවා තිත්ත කුණු හරපෙන්. අද මම හොඳයි, උඹ ඊට හපන්. නමුත් උඹ කතා කරපු, උඹ චැට් කරපු කමෙන්ට් ඉදලා තියෙනවා උඹ බල්ලු විදිහට ගෑනුන්ට අපහාස කරලා. නමුත් ඒවා මං ඊයේ ප්‍රසිද්ධ කරා. අද ඒ ගෑනු එක්කෙනෙක් වහබනවයි කිව්වා, කාලියම්මට පොල් කරවයි කිව්වා මට විරුද්ධව. තව මට හෙන ඉල්ලුවා මොනවද ගොඩක් වුණා පොලිසියට යනවා කිව්වා. මං පොලිසියට යන තැන තමයි මම වැඩ සිද්ධ කරලා තියෙන්නේ. මටත් ඕනේ කවුරු හරි පොලිසියට යන්න තමයි. මම එදාට තමයි මේ සේරම කට්ටි අරගෙන මේ සියලුම දේවල් අරගෙන නිකන් නෙමෙයි මම පිටරටවලට පලා මම මේව පරිස්සමට තියලා තියෙන්නේ. මගේ ෆෝන් එකට මොකක් හරි වුණොත් කියලා ඒ සියලුම දේවල් මම එයාට තියලා තින්නේ. ඔක්කොමලා සීරුවෙන් තියලා තියෙන්නේ. කිසි කෙනෙක් කීය මම ඔය ඔක්කොම තියලා දැම්මේ නැහැ. මං විතරයි හැලුවේ. ඒ වගේම තමයි මම ශමිලා ලියනාරච්චි කිසිම කෙනෙකුට බය නැති ණය නැති ගෑණියෙක්. කාගෙන්වත් කාලත් නැහැ, බීලත් නැහැ, ඇඳලත් නැහැ. කිසිම කෙනෙක්ගෙන් ඩේටා කාඩ් එකක් දාලත් නැහැ, බත් එකක් කාලත් නැහැ. මිනිහ හිරේ වුණාට රෙස්පෙක්ට් එකට ජීවත් වෙන එකෙක්. මගේ හැලුව තියෙනවා නම් හලපල්ලා මෙන්න මෙතන. කොන්ද කෙලින් තියාගෙන ඉන්න පිරිමින්ටත් අද නැමෙන්නේ නැති, කොන්දක් නැති පිරිමින්ටත් නියම ගෑණියෙක් විදිහට නියම පෞරුෂයක් තියාගෙන කොන්ද කෙලින් මගේ අම්මයි මගේ තාත්තයි මට ජාතකේ තියලා තිනවා. ඒ ජාතකෙන් මම උපරිම ප්‍රතිඵල අරන් తీරා. මට සතුටුයි. උඹත් බලන් හිටියේ මෙතනින් ගැලවිලා යන්න තමයි. හරිද? මොකද උඹ දන්නවා උඹට කැස්බෑ ව්‍යාසනේ හම්බෙන්නේ නැහැ කියලා මචෝ. ඒ වගේම තමයි උඹ දන්නවා උඹ ඔය කියන පුද්ගලයා බලයට එන්නෙත් නැහැ කියලා කියනවා. එන්නෙත් නැහැ කියලා අනිවාර්යෙන්ම අපි දිනනවා. අනිවාර්යෙන්ම උඹට මම කරනවා. මේ ජවෙන් කියන්නේ බය නැතුව කියන්නේ. මම කොහෙන් වුණත් මම මොකා බලයට ආවත් මම කරන දේ මං කරනවා. ඒකාන්තයි උඹට සුදු වෑන් හොදපල්ලා තුවා කුඹලගේ පොලිෂ් කරගෙන මලකට කලාගනින්නලා. ඔය ඔක්කොටම රෙඩි පිට තමයි ශමිලා ලියනාරච්චි මේ දේවල් කරන්න ගාන්තාවන් වෙනුවෙන් එළියට බැස්සේ. අර ඊයේ එක කාන්තාවක් ඇවිල්ලා නිකන් චාටර් වුණාට ඒව මට කරන්න දෙයක් නෑ. නමුත් මං ඒකෙ වෙනුවෙන් මං ඉන්නවා. උඹ පුළුවන් නම් ඒකෙ ඔය වීඩියෝ එක දාලා පෙන්නපන්. මම මේ වෙලාවටත් ඉන්නවා. හරිද? මම ශමිලා ලියනාරච්චි ප්ලීස් ෂෙයා කරපල්ලා ලෝකෙ පුරාම කොන්දක් තියෙන නියම ගෑණි
පුළුවන්නම් වරෙල්ල හැප්පෙන්ඩ ෆේස්ටු පේස් වරෙල්ලා හැංගිලන ටොක්්ගලනන් තියන්ඩෙන් දෙපා ඒ උඹලගේ පොන්නකම රියල් වරෙල්ලා මන් දෙන්නම්.